අටවෙනි එකකේ මොකද්ද? පාරිසරික ජීවවිද්‍යාව. අනේ ඒ ගැන කතා කරන්න ගියාම මං උගන්නන්න අකමැති එකක් තමයි පාරිසරික ජීවවිද්‍යාව. ඇයි දන්නවද? උගන්නන්න ගත්ත වෙලේ ඉඳන් බනින්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම සම්මුතියක් තියෙනවා උගන්නන්න. මොකද මේ සම්මුතියට කියන්නේ? බේසල් සම්මුතිය. අහලා තියෙනවද කලින්? මේ බේසල් සම්මුතිය 1989. හරි? 89. මේක නිකන් අහගෙන ඉන්නකො බේසල් සම්මුතිය යනු කුමක්ද කියලා එනවා විභාගයට. හරි? මේ අනතුරුදායක අපද්‍රව්‍ය දේශ සීමා අතර පරිවහනය හා බැහැර කිරීම පාලනය පිළිබඳ සම්මුතියක් වේ. එමගින් මානවයාගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමත් එම අනතුරුදායක අපද්‍රව්‍ය මගින් පරිසරයට වන හානි වළකා ගැනීමටත් කටයුතු කරනු ලබයි. මෙම අනතුරුදායක අපද්‍රව්‍යන් සංයුතිය හා එහි ලක්ෂණ ආධාර කොටගෙන එවැනි අපද්‍රව්‍යන් වර්ග දෙකක් හඳුනාගෙන ඇත. 1. රෝහල් වලින් බැහැර කරනු ලබන අපවිත්‍රකාරක. 2. බැරලෝහ සහිත අපද්‍රව්‍යන්. කනගාටුදායකයිනේ. ඔව්. මම මේ අහන්නේ ඔබට, ඔබ දැන් මේ අපේ මේ රටේනේ, අපි මේ ජීවත් වෙන්නේ. එතකොට ඔබට ඒ ගැන පොඩි හරි අදහසක්, හැඟීමක් හා දැනුවත්කමක් තියෙන්න ඕනි. හරි? ඒ කියන්නේ 1989 තමයි මේ බේසල් සම්මුතිය පිහිටවලා තියෙන්නේ. මේක පිහිටවලා තියෙන්නේ, මේක මේ ලංකාවේ හදපු එකක් නෙමෙයි. මොන සම්මුතියක්ද? ජාත්‍යන්තර සම්මුතියක්. ඒකට හේතුව ධනවත් රටවල් වල තියෙන අපද්‍රව්‍ය ගෙනහලා මොකක් කරනවද? දුප්පත් රටවල් වල ගොඩ ගහනවා ලෝකෙ හැටි. එතකොට මේ දැන් මොකද්ද වෙලා තිබුණේ? ඔව්, දැන් තියෙනවා මොකේද? වරායේ කන්ටේනර් 102ක්. මේ කන්ටේනර් 102 තියෙන්නේ එංගලන්තයේ රෝහල් වල. මොනවද අපද්‍රව්‍ය? රෝහල් අපද්‍රව්‍ය. මොනවද රෝහල් අපද්‍රව්‍ය කියන්නේ? රෝහල් වල භාවිත කරපු බෙඩ්ෂීට්. හරිද? එතකොට මෝචරියේ භාවිතා කරපු රෙදි. එතකොට දැන් තුවාල වලට දාපු ප්ලාස්ටර්. හරිද? ඒ වගේ මොනවා සහිතද? සර්ජරි ග්ලව්සස් අනම්මනම් ඒවා ගොඩක් ඒවා. හරිද? ඒවා මොනවා සහිත ඒවද? මොන සහිත ඒවද? විසබීජ සහිත ඒවා. අතිශය භයානක විසබීජ සහිත ඒවා. ඒවා කන්ටේනර් කොච්චරද? 102ක්. ලංකාවට මොනවා කළාද? ආනයනය කළා. දැන් මේ ගැන හොයාගෙන යනකොට රේගුවෙන් මෙන් එනවා තව එකක්. ඒගොල්ලන්ගේ මේ ඊට කලිනුත් ගෙන්නලා තියෙනවලු. ඒ ගන්නපු ඒවා ගොඩවාගෙන ගිනිහිල්ලා එතන දාලා තිබුණා මෙට්‍රික් ටොන් 27. මට ගාන මතක නැහැ 27,000 ගානද මොකද ඔබරන් බලාගෙන පුළුවන් ලබන සතිය. හරිද? ඒ ටික ගබඩා කරලා තිනවා වෙනම. ඒවත් අන්තරායකාරක අපද්‍රව්‍ය. යකෝ, ජාත්‍යන්තර සම්මුතිය වලටත් පටහැනිනේ අපි කරන ඒවා. දැන් ලංකාවේ දැන් මේක මේ රජයෙන් ගෙනහලා නෙමෙයි හොඳේ. ඔව්, මේක මේ ලංකාවේ ව්‍යාපාරිකයෙක් විසින් ගෙනහලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙ තියෙන කුණු ගෙනවහම මොකක් වෙනවද ඒවට? විශාල මොකක්ද? සල්ලිත් එක්ක කුණු දෙන්නේ. සල්ලි දෙනවා නම් ළමයි කුණු නෙමෙයි, මොනවා දුන්නම් මොකද? නේ? සල්ලිනේ ඕනේ. හැබැයි සමහර රටවල් ළමයි මෙහෙම කරනවා. එහෙම රටවල් වල කුණු අරගෙන ගිහිල්ලා ජනශූන්‍ය ප්‍රදේශ වලට ගිනිහිල්ලා ෆියුමිගේෂන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දූමායනය කළා, අර විස බීජ මරලා රීසයිකල් කරලා මේ විනාශ, කියන්නේ රීසයිකල් කරලා සමහරලාට කොම්පෝස්ට් කරන්න හෝ මොන හරි එකකට පාවිච්චි කරනවා. එවැනි විද්‍යාත්මක ක්‍රමයක් ද අනුගමනය කරන්න මෙහි නෑනේ. ඒ ගොඩ ගහලා තියෙන තැන්වල ඉඳන් මිනිස්සු ඉන්න ජනාවාස වලට තියෙන දුර බලපුවාම හුලං හමන තරම් දුර. පැහැදිලි දෙක. ඒ මාරු උල්ලංඝනය කිරීම. මේක මට පේන විදිහට මේවා කරලා තියෙන්නේ එහෙම විද්‍යානුකූල ක්‍රමවේදයක් නෙමෙයි. මොකද්ද කරලා තියෙන්නේ? කොහේ හරි ගිනිහින් දාන එක තමයි කරලා තියෙන්නේ. ඒකනේ ලාභමදී. ඔබට මම පෙන්වන්නම් රූපරාමු. මේවා හොරෙන් වීඩියෝ කරපු ඒවා. ඒ කියන්නේ ඩෝනර්ස් යවලා. හරි? නැත්නම් යන්න දෙන්නේ. හරි? මේ මහා දෙවන්ත මේ විදිහට කුණු ගිනිහින් දාපු තැනක් තියෙනවා. කොහේද? මුතු රාජවල තෙත්බිමේ මැද. අපි ඒවට කියන්නේ අර ක්‍රිටිකල් පරිසර පද්ධතිය. ඒ කියන්නේ පරිසරයට තද්ද බලපෑමක්. ඔබට ඒ වීඩියෝ එක දකිනකොට පුදුමාකාර දුකක් ඇති. ඇයි දන්නවද? ෆුල් ග්‍රීන් කලර් මේකක් මැද ලොකු අක්කර 10ක විතර පැච් එකක්. පැහැදිලිද? තන්නේ කර කුණු. මේවා තමයි ලංකාවේ මිනිස්සු සල්ලි හොයන ක්‍රම. අපි ඕගොල්ලෝ වගේ අය නෙමෙයි. ලොකු පොරවල්. මහා විශාල මේකක් තියෙනවා. දැන් ඒ වගේ තැනකට කුණු දාන එකේ තියෙන අවුල කියන්න පුළුවන් නම්. මොකද අවුල? එතකොට ළමයි මුතු රාජ වෙල කියලා කියන්නේ. හරිද? පහත් බිමක්නේ.
ඒකට දාලා මේ දැන් ගොඩ ගහලා තියෙනවා. ඒක හරි. දැන් වතුර වැඩි වෙන කාලෙට මොකද වෙන්නේ කියන්න? ඔකට අග්ගාලා යට වෙන්න පුළුවන්. යට වෙලා තිබිලා ආය බැහැලා යනකොට මෙහෙම මුතුරාජ වෙලා නම් මෙහෙම, හරිද? මෙහෙම නම් ඔය කුණු ගොඩ තියෙන්නේ මෙන්න මේ හරිය ගෙවල් තියෙනවා මෙහෙම. එතකොට වතුර ඉස්සෙන කාලෙට සමහරවිට ගේ අස්සට මේනවා මේන්නේ අර විස බීජත් එක්ක. එතකොට සල්ලි වෙනුවෙන් ඕනම තුප්පහි වැඩක් කරනවා කියන තත්වයක තමයි දැන් ලංකාවේ මිනිස්සු ඉන්නේ. මේක අද ඊයේ කරපු වැඩක් නෙමෙයිලු. මේක 2013 ඉඳන් ගෙනහලා තියනවලු මෙහෙම. ඔය දැන් තමයි අහු උනේ. අහු වුණාම වරාය අහු වුණා. ඊට පස්සේ ගොඩ බාලා තියෙන ඊට කලින් තොගේ අහු වුණා. ඊට කලින් ගෙනාපු තොගේ කොහෙද කියලා දන්නේ නැහැ. ඉතින් අපිට කියනවා ළමයින්ට උගන්වන්නලු මොකේ වටිනාකමද? පරිසර සංරක්ෂණයේ වටිනාකම. මට විලි ලැජ්ජාවේ බෑ. ළමෙක් ඇහුවොත් එහෙම සර් ඔය සර්ලගේ වයසේ අය සංරක්ෂණය කරනවා අපිට කියනවා සංරක්ෂණය කරන්න කියලා. පොඩි උන්ට කියනවා උඹලා පරිසරය සංරක්ෂණය කරපල්ලා, දැන් අපි ටිකක් සංරක්ෂණය කළා උඹලා ඉතුරු ටික සංරක්ෂණය කරපල්ලා. එහෙම තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. කනගාටු දායකයි. ඒ ව්‍යාපාරිකයා ජනාධිපති අපේක්ෂකයතුළු හප්පට සිරියයකෝ. ජනාධිපති වෙන්න කලින් ඔහොමනම් වුණාට පස්සේ අපිව කුණු වලින්ම වහලා දායි. සැපසේ ඉන්න කියලා හරි. ඕගොල්ලෝ නාඩගම් දැකලා තියෙනවද? ඈ මට වෙලා නැහැ කියන්න. නාඩගම් කියලා જાතියක් තියෙනවා. හරි. ලංකාවේ තියෙන අලුත්ම නාඩගම මොකද්ද? ඈ ජනාධිපති අපේක්ෂක නාඩගම. හරි. ඔබ හොඳට බලන් හිටියනම් මාර නාඩගම් ටිකක් බලාගත්ත හැකි. මාර නාඩගම් තියෙන මේ මේ එකක්. ඔව්. තව ගොඩක් තියෙනවා නාඩගම්. මේ පෞගිය දවස්වල මේ ගම් පහත් පෙන්වුවා ඒ වගේ නාඩගමක්. ඔය තාමත් ඔය ටීවී චැනල් වල පෙන්වනවා. කලකෙඩි හේන්නේ. හරි මේ නුවරකොළඹ පාර හදනවා මේ දවස්වල මැද්දෙන් අර මේවා ගහනවා. ඉතින් ඔන්න මේ මෙහෙම දෙකට බෙදලානේ තියෙන්නේ. මෙහෙම යනවා මේ වෑන් එක. මෙතන යනවා ඩිපෙන්ඩර් එහෙකුයි ප්‍රාඩෝ එහෙකුයි. හරි යාගන්න මේ වෑන් එක්කෙනාට හෝන් ගැහුව 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 ඉස්සර වෙන්න ඉඩ දුන්න ඇල්ලු. හම්බ වෙච්චි තැන මෙහෙම දාලා නවත්තලා නෙලනවා ගිහිල්ලා කාටද? සේ මේ ආරක්ෂක නිලධාරීන් ගිහිල්ලා අර කළු කලිසමයි සුදු ෂර්ට් එකයි ඇඳලා ඉන්න ගිහිල්ලා දෙනවා අරුට. අර මං කිව්වේ දතක් නම් ගැලුණාද දන්නේ. හරි වේගවත් සහ ප්‍රබල විදිහට කංකාල වේසි ක්‍රියාත්මක කරනවා. හරි ඔය වීඩියෝ එක හොයාගෙන බලන්න. ඊට පස්සේ මිනිහාර දොර ලොක් කරලා හින්දා ඇතුලෙන් දොරත් ගහනවා පයින් වයන් එකේ ගන්න දෙන්නේ. හරි ඔය දැන් මේකේ ඉන්නේ කවුද? තවත් වෙන්න ජනාධිපති කෙනෙක්. සිහින ජනාධිපති. දැන් වෑන් කාර්යය කළේ වැරද්දක්ම කියමුකෝ. ආ වැරද්දක්මයි කළේ. දැන් ජනාධිපති වෙලාද? නෑ. නොමිනේෂන් දීලාද? ඒත් නෑ. හිතේ තියන් ඉන්නවා. යකෝ හිතේ තියන් ඉන්නකොට ඔහොමනම් ජනාධිපති වූ කලාපේ හොඹ ටික සේරම බේරගන්න වෙයි. මම ඒක තමයි කිව්වේ. මොකද්ද? ජනාධිපති අපේක්ෂක කෝලම. තව එක්කෙනෙක් කියනවා ඇමරිකාව ඕනි මට වඩා පාඩු දාන්න ආවොත් මං අදිෂ්ඨාන කළා වැසි වස් වල ඇමරිකාව යට කළා දානවා. හරි මේ අහන්න මේ තව තියෙනවා අහගන්න. තව කෙනෙක් හම්බෙන්න යනවා මාධ්‍යවේදියෙක් ගිහිල්ලා අහනවා කැසිනෝ ගහලා තියෙනවද කියලා. නෑ අපි දන්නවන්නේ මම සම්පූර්ණ විරුද්ධයි කියනවා. මේ අහා ඉන්නකොට ස්ටූල් එක යටින් අරගන්නවා කැසිනෝ පෙට්ටියක්. මේ මොකද්ද කියලා. හරි යගෙනවා නෑ බිස්කට් පෙට්ටියක් කියලා. යාගෙනවා නෑ නෑ මේක කැසිනෝ පෙට්ටියක්මයි කියලා කියනවා. හරිද? හැබැයි ඒක නම් මම හරියටම කියන්න දන්නේ නෑ. හරිද? මොකද මට කැසිනෝ ගැන දැනුමක් නෑ. ඒ කියන්නේ ඒක මට බැලුවත් මට තේරෙන්නේ නෑ ඒක. හැබැයි ඒ වගේ පෙට්ටියක් ඉතින් අනේ මන්ද නෑ. ඒ ඌනම් කියනවා කැසිනෝ පෙට්ටියක් කියලා. මේ ඒක තමයි සම ඉන්ටර්නෙට් එකේ බලපුවාම තියෙනවා. ඒක අර මේ සමහර අය සෙල්ලම් කරන්නත් ගන්නවලු එහෙම එකක්. ඒක මන් දන්නේ නැහැ. හරි දන්නේ නැති දේවල් ගැන කියන්න බෑනේ මට. පැහැදිලිද? ඒ වුණාට දැන් අපිට ඔන්න ඔය වගේ මේ මොනවා බලාගත්ත හැකිද? කොලම් බලාගත්ත හැකි. දැන් එක්කෙනෙක් කියනවා නමත් වෙනස් කරලා අර මේ කෙනෙක් ඒ මේ රජතුමාගේ රජතුමා දැන් රාවණාද සිල්වලු. අයියෝ මේ ඕගලන්ට හිතෙන්නේ නැද්ද යනකම බ්ලේඩ් එකක් අරන් බඩ කපා ගන්න? මේ අහන්නකෝ මේ මට ඇත්තම කියනවා නම් මට දැන් හිතිලා තියෙන්නේ එහෙම. ඕ
ඒක ඇත්තටම මට හිතිලා තියෙන මේ කොළඹ බලනට වඩා හොඳයි රටින් යන එක කියලා ඇත්තටම. අපි යන්න මේක ඉවර කළා මොකක් කරේ කියලා එපා වෙන මේ යකුත් එක්ක හිටියා ගේමේ. දැන් හරියට නිකන් මේ තරඟේ මෙන්න මේ වගේ. හරි අපි ජනාධිපති කෙනෙක් හොයන්නේ ඉන්න විහිළුකාරයට වඩා හොඳ විහිළුකාරෙක් හොයනවා. යකෝ මේ රටක ජනාධිපති වෙනවා කියන්නේ මෙහෙම විහිළුවක්ද? තේයි හාමුදුරුවනේ ඒක කොයිතරම් ඈ කොයිතරම් සංකීර්ණ දෙයක්ද? පැහැදිලිද ඒක? ඔව්. මාර ප්‍රශ්නේ. මොන තරම් මේවත් තියෙන උන්ද ළමයි? තමන්ගේ රට ගැන හැඟීමක්, රට ජාතිය ගැන හැඟීමක්, ඊට පස්සේ ආර්ථික ප්‍රතිපත්තියක්, විදේශීය ප්‍රතිපත්තියක්, කොයි තරම් බහුශෘත කෙනෙක් වෙන්න ඕනිද? මේක හරියට සිල්ලර බඩු කෙනෙක් කඩේක මුදලාලි කෙනෙක් වෙනවා වගේනේ. සම්පූර්ණයෙන්ම මහ විකාරයක් මේක. පරිම කනගාටුදායකයි තත්ත්වේ. අපි යන්නේ කොහරද කියලාත් හිතාගන්න බෑ. ඉස්සර ඕගොල්ලෝ හොයලා බලන්න ඉස්සර අපේ හිටිය ජනාධිපති කියලා වචනයක් පස්සේනේ හැදුවේ. අපේ හිටියනේ රජවරු ඉස්සර. බුදුම්මේ කොච්චර ඉතිහාසෙ කොච්චර ඉගෙන ගත්ත රජවරු. ඒ රජවරුන්ට කීයක් නම් ශිල්ප පුරුදු කරාද? රජ කෙනෙක් වෙන්න ටාගට් එකේ ඉන්නකොට පොඩි ළමයාගේ කාලේ ඉඳන් මොකද කරන්නේ? බුදුම්මේ කියලා දුන්න දේවල් කඩු ශිල්ප දුනු ශිල්ප ශාස්ත්‍රද නේ කොයි තරම් දේවල් කියලා දුන්නද? ඒ කියන්නේ හැම අතින්ම කියනවා නම් ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕනි කියන අදහසෙන් ඒ ගිනිච්චේ නේ. හැබැයි එහෙම ශක්තිමත් නොවුණු රජවරු හිටපු කාලේ මොකද වුනේ කියන්නේ? ඒගොල්ලන්ට වැඩි කල් ඉන්නත් බැරි වුණා, එක්කෝ සතුරු ආක්‍රමණයකට ලක් වුණා. හොඳ හයියක් තිබිච්ච රජවරු හිටපු කාලේ තමයි මොකද වුනේ? ඒ ටිකක් කල් අල්ලගෙන හිටියේ. ඊළඟට මේ බලන්න, ඒ රජවරුයි දැන් ඇය ගත්තාම දැන් ඉන්න රජවරු මාලිගයේ ඉඳන් තමයි යුද්ධ මෙහෙවන්නේ ටෙලිෆෝන් කෝල් වලින්. හරි. ඒ රජවරු මෙහෙම ඕගොල්ලෝ ඒ කාලේ හිටියේ නැති වුණාට මේ රූපවල හරි චිත්‍රපටි වල හරි දැකලා තියෙනව නේද? ඒ කාලේ හදපු ඒ කාලේ අනුවර්තනය කරපු චිත්‍රපටි තියෙනවනේ. ඒවයි ඔබ දැකලා තියෙනවද? රජා මේ යුද්ධෙට යනකොට පිටිපස්සෙන්ම යන ගමන් පලයව් යකෝ. නෑ මං අහන්නේ එහෙම දර්ශනයක් දැකලා තියෙනවද කියලා. එහෙම ඒව නැහැ. රජා කොහොමද ගියේ? රජාගේ ඉස්සරහින්ම හරිද? ඉස්සරහම ගිහ වරයව් කියලා එහෙම යන්නේ හරිද? දැන් රජා ඉන්න පලයව් යකෝ. කනගාටුදායකයිනේ වෙනස. හරි. අන්න එහෙම රජාලා හිටියේ. එහෙම එකක් තමයි අද මේ තත්ත්වෙට කඩන් වැටලා තියෙන්නේ. අහගන්න. හැබැයි මතක තියාගන්න එක දෙයක් තියෙනවා. මෙන්න මේක තමයි අවසානයේ මතක තියාගන්න ඕනේ දේ. දැන් 2020 ජනාධිපතිවරණයක් එනවනේ. මොනවා කළා හරි උප්පැන්න සහතිකේ ඉඳන් චෙක් කළා හරි. හරිද? කොහොම හරි අර ඒ රජෙක් වගේ හොඳ කොන්දක් තියෙන, හයියක් තියෙන, ප්‍රතිපත්තියක් තියෙන, හරිද, මේ විහිළුකාරෙක් නොවන, හරිද, ජනාධිපතිකම විහිළු සැපයීමක් නෙමෙයි කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හොයාගන්න බැරි වුණොත් මේ තමයි අපිට හම්බෙලා තියෙන මොකද්ද? අවසාන චාන්ස් එක. ලාස්ට් චාන්ස්. මේක මිස් වුණොත් රට ආයෙකට ගන්න බෑ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ආයෙකට ගෙනිල්ලන්නේ නැහැ. අපි හැම මේ තියෙන අභියෝගය ඒකයි. ඒ වුණොත් අපිට කරන්න තියෙන්නේ අර කිව්ව වැඩේ තමයි. ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න. මට නම් ඔක්කොම ටික දැන් හදලා තියෙන්නේ ඔක්කොම. මට ප්‍රශ්නයක් නැහැ. මම මේ තාමත් කල්පනා කරන්නේ මුන් එක්ක මරාගෙන මැරෙනවද නැත්තම් මොකද වෙන්නේ? ළමයිනුත් එක්ක මෙහෙන් යනවද කියන එක. හරි. පොඩ්ඩක් ඉතින් තව අවුරුද්දක් දෙකක් බලනවා, ට්‍රයි එකක් දීලා. ඊළඟ එකේදීත් වැඩේ හරියන්නේ නැතොත් ඉතින් ලංකාවට දෙයියන්ගේ පිහිටයි. පස්සේ කාලෙක තමයි ඇවිල්ලා බලන්න වෙන්නේ තියනවාද කියලා. මොකද්ද? ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ. ඉස්සරනේ මුතු ඇටේ කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අමුතු වෙලා. සමුතු ඇටේ. ඕගලන්ට ඡන්ද නැති වුණත් ඕගලන්ගේ දෙමව්පියන්ට කියන්න පින් සිද්ධ වෙයි. විහිළුකාරයෝ නම් පත් කළා යවන්න එපා කියලා. ඔය එහෙන් මෙහෙන් පොළවෙන් මතු වෙන අරුම්මුන් නම් ගේන්න එපා කියන්න.